ಭಾರತೀಯ ಸಮಾಜ ಯುಗ ತುನುಕಟ ವಿಧಾ ದಕ್ವಾನ್ ಪುಲಂ ಏತಮೈ ಪ್ರಾಕ್ ವೈದಿಕ ಯುಗ ಮುಲಿನ್ ತಮ್ಮ ಮಮ್ಮಿ ಕೇನೆ ಬ್ರಾಹ್ಮಣ ಯುಗ ಸಹ ಬೌದ್ಧ ಯುಗ ಎತ್ತಕೊಟ್ಟ ಮಂಗರ ಯುಗ ತುನ ತಮೈ ವಾಲಟ ಲಿಯಾಗಣ್ಣ ಕಿವಿ ಪ್ರಾಕ್ ವೈದಿಕ ಯುಗ ಕೇನ ತನ ಕೌರುಹರಿ ಲಿಯಾಗತ್ತ ನಂ ಏಕ ಇಸ್ರಹೆಂ ಲಿಯಾಗಣ್ಣ ಪ್ರಾಕ್ ವೈದಿಕ ಯುಗೇದಿ ಕಾಂತಾವಟ ನಿಧಾಸ ತಿಬುನ ಹರಿದ ಪ್ರಾಕ್ ವೈದಿಕ ಯುಗೇದಿ ಕಾಂತಾವಟ ಉಪರಿಮ ನಿಧಾಸಕ್ ತಿಬುನ ಹೆಬಯೋ ಯುಗಯ ಪರಿವರ್ತನೆ ವೆನ್ನ ಬ್ರಾಹ್ಮಣ ಯುಗೇ ತಕ್ವಾ ಹೆದಿ ಪ್ರಾಕ್ ವೈದಿಕ ಯುಗೇ ಪರಿವರ್ತನೆ ವೆವಾ ಬ್ರಾಹ್ಮಣ ಯುಗೇ ದಕ್ವಾ ಬ್ರಾಹ್ಮಣ ಯುಗೇಟ ಗ್ಯಾಟ ಪಾಸ್ಸೆ ವೆನ್ನಿ ಮೇ ಅರ ತಿಬುನ ನಿಧಾಸ ನೆಟಿಲಾ ಯನೋ ಹೆದಿದ भारतपुरुति हर सरल सटहन प्राक वैदिक युगे निधास ब्राह्मण युगे निधास नेत बौद्ध युग पूर्ण निधास भारतीय भारतीय युगवासी ब्राह्मण खांताव ब्राह्मण युगे कांताव इट पासे बौद्ध युगे कांताव प्राक वैदिक युगे कांताव पासे निधास तिबुना ब्राह्मण युगे कांताव पासे निधास तिबुनिने बौद्ध युगे कांताव पासे पूर्ण आगमिक निधास तिबुन एकट अदाल पीडीएफ सटहन तमय मम्मी वालट पेन सलसलती मे वृद्धि धरव मेक मे विदिने धरव मम लबादी अवसान मुलि मतकला वगे सैलीन पेन आयतने हर संबंध मे सटाने पुलवा अनीट मेक लागनी मे क्रम विश्व विसी ग्रूप मे विद्य मे सटन दूर प्रश्न सटहन बलाट गौतम बुद्धराजानन महंसे भारत क्रिस्तुपूर्वेजेजॉक्स गौतम बुद्धराजानीवासेवासेवासे दिन सामान्य हरियट बिल्कुल
තුනේ උන්වහන්සේ පහළ වූයේ අතිශය සංකීර්ණ වූ සමාජ පරිසරයක් තුළ. බුදුහාමුදුරුවෝ පහළ වුණේ මේ හොඳ සාමකාමී කිසිම ගැටලුවක් නැති පරිසරයක නෙමෙයි, ගොඩාක්ම සංකීර්ණ පරිසරයක තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ. එකල ಭಾರತೀಯ සමාජ සංවිධානයේ ආධිපත්‍ය විකරණ සිටි බ්‍රාහ්මණයෝ. බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙන කාලේ සමාජයේ අධිපති බලය පිටවාගෙන හිටිය කවුද? බමුණෝ. ඔවුන්ගේ මූලික ආගමික අදහස් ඇතුළත් සාහිත්‍ය අතර සමාජ සංවිධානය කරන ලද්දේ මෙහෙවන් ලද්දේ එහි කියන්නේ තමයි. පුතේ එතකොට මේ ඔවුන්ගේ මූලික අදහස් වලට අනුව නැත්නම් බමුණන්ගේ මූලික අදහස් වලට අනුව තමයි ඒ පිරිස තමන්ගේ රට පාලනය කිරීම නැත්නම් තමන්ගේ ප්‍රදේශ පාලනය කිරීම සිද්ධ කළේ. සමාජයේ ප්‍රභවයේ සමාජ සංවිධානයේ තුල ඒ සමාජ කොටස් වල හිමිකම් අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳ විෂමතා කාන්තාව තුළ වගේ කිම් හායට සමාජ සංවිධානයේ තුල හිමිදෙන ආදී විග්‍රහ කරන ලද්දේ වේදේ ගුරු කුලගත බ්‍රාහ්මණයෝ. මේ හැම දෙයක්ම කාන්තාව කොහොමද ඉන්න ඕනේ, මොනවද අඳින්න ඉන්න පළඳින්න ඉන්න ඕනේ, කොහෙද යන්න ඉන්න පුළුවන් කියලා හැම දෙයක්ම තීරණය කරගත්තේ බමුණන්ට ඕන විදිහට. බමුණන්ගේ තොරතුරු ඇතුළත් සාහිත්‍ය කියන පුතේ වේදේ කියලා. බමුණන්ගේ තොරතුරු ඇතුළත් සාහිත්‍යයට අපි කියන නමක් වේදේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ තොරතුරු ඇතුළත් සාහිත්‍යයට අපි කියන මොකක්ද? මෙසේජ් එක දාන්න දන්නේ. බුදුහාමුදුරන්ගේ නැත්නම් ස්වාමීන් වහන්සේලාගේ නැත්නම් රහතන් වහන්සේලාගේ කාර්යයේ තොරතුරු ඇතුළත් මූලාක්ෂරකින් නම් මොකක්ද? බමුණන්ගේ වේදේ නම් භික්ෂුන් වහන්සේලාගේ තොරතුරු ඇතුළත් පොතර මොකක්ද කියන්නේ? බමුණන්ගේ වේදය භික්ෂුන් වහන්සේලාගේ තොරතුරු ඇතුළත් කියලා අපි කියන මොකද්ද? මතකද? ත්‍රිපිටකය. අපේ තොරතුරු කියන්නේ ත්‍රිපිටකය. ඊට පස්සේ මම හිතන්නේ කතෝලික ආගමේ තියෙන්නේ මේ බයිබලයනේ, සුද්ධ වූ බයිබලයනේ. මුස්ලිම් ආගමේගේ තොරතුරු තියෙන්නේ මේ අල්කුරානේ. පැහැදිලිද? එහෙනම් බමුණන්ගේ තොරතුරු තියෙන්නේ වේදේ, බුදුදහමේ තොරතුරු තියෙන්නේ ත්‍රිපිටකේ. ඊට පස්සේ මුස්ලිම් ආගමයාගේ තොරතුරු තියෙන්නේ අල් කුරානේ, කතෝලික ආගමයාගේ තියෙන්නේ බයිබලෙ. ඒ වගේ අර ආගමික ඉගැන්වීම් ඉදිරිපත් කරපු ග්‍රන්ථ තිබුණා. ඒතකොට බමුණු මේ වේදයට වේදේ කියන විදිහට තමයි වැඩ කළේ. ඒතකොට වේදේ තිබුණේ කාන්තාව ගොඩක් පහත් වෙනකට පත් කරන්න අවශ්‍ය කරන තොරතුරු. මේ අනුව මෙහිදී අපි ප්‍රථමයෙන් යුග තුනේම කාන්තාවගේ ස්වභාවය අධ්‍යයනය කළේ. මෙතෙන්දි පුතේ අපි යුග තුනේම කාන්තාවගේ தත්ත්වය මොනවද කියලා අධ්‍යයනය කරන්න ඕන. බොහෝ විට පේපරේ ඇවිත් පළවෙනි ප්‍රශ්න ටික ඇදෙන්නේ මෙන්න මේ කොටස් වලට සමගාමීව. ඉතින් මේක ගොඩාක් වැදගත්. ඒ වගේම ටිකක් අරසවා එහෙම අර එපා කියන තරක් නෙමෙයි. හරි, සටහන ලියා ගන්න වෙන මේ විදිහට ලියා ගන්න. මම කෙනෙක් සටහන ලියා ගන්න. උත්තර කියාපු දැන ගා මතකයක් එන්නේ. එතන මම අන්තිම කියන්නේ හරි ප්‍රාග් වෛදිකගේ කාන්තාවට නිදහස තිබුණා. බ්‍රාහ්මණයෝගේ කාන්තාවට නිදහස තිබුණේ නැහැ. බෞද්ධයෝගේ කාන්තාවට පූර්ණ නිදහසක් තිබුණා. අනේ එතනින් පස ලියා ගන්න. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වූයේ ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේය. එම කාලය තුලදී සමස්ත සමාජ සංවිධානයම මෙහෙය වූයේ බමුණන් විසිනි. සමස්ත සමාජ සංවිධානයේ මෙහෙයුවේ බමුණන් විසිනි. ඔවුන්
वेद मूल कोट गिन ओम वेद मूल कोट गिन तम बलय उन वेद मूल कोट गिन तम बलय भारत पुरा भारत पुरा पैतिरवीम सिदु कलह पैतिरवीम सिदु कलह एम इगेन मीमलट अनु एम इगेन मीमलट अनु कांतावट किसिंदु समाज आईतियाक किसिंदु समाज आईतियाक अत्कर नोदुन है किसिंदु समाज आईतियाक अत्कर नोदुन है किसिंदु समाज आईतियाक अत्कर नोदुन है गोड़ा सटाहन बल्ले किसी में समाज है जिया बमुना अंटे बमुनो कांता वटा अक्कल दुनी ने तब बोड़ा क्लेम अलुत अलुत चे देखें लिया ना अलुत चे देखें बमुनांगे तोरो तोरो ऐतुला तू ग्रांते है बमुनांगे तोरो तोरो ऐतुला तू ग्रांते है बमुनांगे तुरतुरु एतुलातु ग्रांते हांदुन्वान्नी वेदय नामिनी हांदुन्वान्नी वेदय नामिनी इकने पुते बमुनांगे तुरतुरु तीन पोतर किया ना भी वेदे किया आयत अलुतुरुल के लिए ना क्या मतलब ना पाठ पैम बागता करान बुद्धदाह में तोरतुरु ऐतुलात्वान्ने बुद्धदाह में तोरतुरु ऐतुलात्वान्ने बुद्धदाह में तोरतुरु ऐतुलात्वान्ने त्रिपिटक बुद्धदाह में तोरतुर एतुलात्वान्नी त्रिपिटक क्लास देखो बेगा इलांगे के लिए आगान पाठ पैन की कैथोलिक आगमे तोरतुर एतुलात्वान्नी तुनु आगम यानी कैथोलिक आगमे तोरतुरु एतुलात्वान्नि बाइबलयेय कैथोलिक आगमे तोरतुरु एतुलात्वान्नि बाइबलयेय ईलंगे कलिया आगानु मुस्लिम आगमे तोरतुरु एतुलात्वान्नि वे मुस्लिम आगमे तोरतुरु एतुलात्वान्नि अल कुरान येय अयन अल्लायन अल कुरान येय तोड़ेना बमुनांगे तोरतुरु तीने आट अपी किना वेद क्रांत केला बुद्धदाहमे तोरतुरु मनोहारी तीरना अपी किने गाने चुपिटे कहें कैथोलिक आगमे
මොනහරි තොරතුරු ඉගෙන ගන්න නම් සුද්ධ වූ බයිබලෙන් ඉගෙන ගන්න. මුස්ලිම් ආගමේ මොනහරි තමන්ගේ ආගම ගැන තොරතුරු ඉගෙන ගන්න නම් එයා ඉගෙන ගන්නේ මොකෙන්ද? අල් කුරානයේ. ඒතර ඔය විදිහට තමයි හැදෙන්නේ. අපි ඊට පස්සේ සටහන පොඩ්ඩක් ආයෙ පාරක් බලමු. හරිද? වෛදික චින්තනයේ මුල් කාලයට වඩා පශ්චාත් කාලය තුළ කාන්තාව පිළිබඳ තිබූ ආකල්පයේ බොහෝ දුරට වෙනස් වූ බව සැලකිය යුතුය. විශේෂයෙන්ම බ්‍රාහ්මණ ග්‍රන්ථ රචනා වූ යුගයේ ඇය සතු මානුෂ්‍ය අයිතීන් බොහෝමයක් වැළකී යන තැනට කටයුතු ඉදිරි තිබුණා. බමුණෝ ස්ත්‍රිය චපල අනුවන අපිරිසුදු දුර්වල විශ්වාස කළ නොහැකි තැනැත්තියක් ලෙස පෙන්වා දීමට උත්සාහ ගත්තහ. ඇයට පුරුෂයාට හිමි වරප්‍රසාද ලබා දීමට ඔහු මැලිහුව. ස්ත්‍රිය කවදත් බාල වයස්කාරියක ලෙස සැලකූහ. ඇය සිටිය යුත්තේ වෙනත් කෙනෙකුගේ භාරයේය. කුඩා කල පියා යටතේද, විවාහ වූ කල ස්වාමියා යටතේද, ස්වාමියා නැති කල තම පුත්‍රයා යටතේද සිටිය යුතුය. කවර පන්තියක ස්ත්‍රියක් මරණයට පත් කළද යමක විසින් ගෙවිය යුතුයේ සුද්‍රේගේ මරණයට සමාන වන්දියකි. ඇයිතා බාලවදියේදීම වෙනත් කෙනෙකුට සරණ කරදීම කළ යුතු බව මනුස්මෘතියේ පවා අනුමත කර ඇත. එකී නීතියට අනුව පිරිමියාගේ වයසින් තුනෙන් එකක වයසකින් යුත් කාන්තාවක් වූ විවාහ කරගත හැකි. ඔන්න පුතේ බමුණු කාන්තාව ගැන කතා කරපු හැටි. පැහැදිලිද? හරි, ලියා ගන්න මෙහෙම. අලුත් මාතෘකාවක් ලියා ගන්න. අලුත් මාතෘකාවක්. අලුත් මාතෘකාවක් ලියා ගන්න. ප්‍රාග් වෛදික යුගයේ කාන්තාව. ප්‍රාග් මේ මුලමයි ඉන්නේ පුතේ. අලුතෙන් අදමාපෝයි බය වෙන්න එපා, මේ මුලමයි. ප්‍රාග් වෛදික යුගයේ කාන්තාව. ප්‍රාග් වෛදික යුගයේ කාන්තාව. මං කියන ටික අහගෙන ඉන්න හොඳේ. දැන් මං කියවන්නේ කාන්තාව යුග තුනකට බෙදනවායි කියලා. ප්‍රාග් වෛදික යුගය කියලා කියන්නේ පුතේ බමුණන්ට කලින්. ඒක අමතක නම් ලියා ගන්න. ප්‍රාග් වෛදික කියන තරින් පැන්සලක් අරගෙන වරහන් අද්දා ලියා ගන්න. පෑනෙන් හරි කමක් නැහැ. බමුණන්ට කලින්. බමුණන්ට ඉස්සෙල්ලා හිටිය ඇයිට කියන ප්‍රාග් වෛදික යුගය කියලා. ප්‍රාග් වෛදික යුගයේ කාන්තාව කියලා කියන්නේ එන මොන කාන්තාවද? පූර්ණ නිදහසක් තිබුණු කාන්තාවක් ගැන තමයි මෙහිදී අපි කතා කරන්නේ. ප්‍රාග් වෛදික යුගය කියලා කියන්නේ පුතේ ලෝකෙට සමාජයට මිනිස්සු ආව මුල්ම කාලේ. ඉතින් ඒ කාලේ මිනිස්සුන් හරිම නිදහසේ ජීවත් වුණා. කාන්තාවට තමන් කැමති ඕනම පිරිමියෙක් එක්ක විවාහ වෙන්න අවසර තිබුණා. ඊට පස්සේ තමන් කැමති ඕන ආගමක් අදහන අවසර තිබුණා. ඊට පස්සේ ගී ගයන්න, නටන්න අවසර තිබුණා. ඊට පස්සේ කාන්තාව අර පූජනීයත්වයේ සංකේතයක් විදිහට සැලකුවා. අපි ඒකට කියනවා පුතේ එකල තිබුණේ මාතෘ මූලික සමාජයක් කියලා. අම්මා මුල් කොටගත් සමාජයක් තමයි ප්‍රාග් වෛදික යුගයේ තිබුණේ. ඊට පස්සේ මව් දෙවඟන පිදීම, එහෙම නැත්නම් ජගන් මාතා වන්දනාම්, මාතෘ දෙවඟන පිදීම වගේ කාන්තාව ඉතාම ඉහළින් පිරිමිපා වන්දනාමාන කළා. ඊට පස්සේ කාන්තා ශරීරයේ විවිධ කොටස් මැටි වලින් එහෙම හදලා ඒවට නමස්කාර කළා. පැහැදිලිද? ඒ හැම තොරතුරකින් අපිට පේන්නේ ප්‍රාග් වෛදික යුගයේ කාන්තාවට නිදහසක් තිබුණා කියන එක. ඒත් ඔන්නේ ප්‍රාග් වෛදික යුගයේ තමයි කැරකිලා කැරකිලා බමුණු යුගයේ ගාවට දික් කරන්නේ. ඒ කියන්නේ අර හොඳට හිටියේ මිනිස්සු ගාවට බමුණු පයින්නවනේ. බමුණු පැන්නට පස්සේ වෙන දේ තමයි අර තිවිච්ච කාන්තා නිදහස සම්පූර්ණයෙන්ම නැතිලා යනවා. කාන්තාව අර පූජනීයයන් සැලකුවට ඒක නිකන් පහත් කළ සැලකුවා. කාන්තාවට තමන් කැමති ඕනම කෙනෙක් එක්ක විවාහ වෙන්න අවසර දීලා තිබුණේ නැහැ. කාන්තාවට ගී කියන්න, නටන්න, ගයන්න, සින්දු කියන්න, රත්තරන් ආභරණ පළඳින්න ඒව තහනම් වෙලා තිබුණා. කාන්තාව විවාහ වෙන්න ඕනේ තමන් කැමති කෙනෙක් එක්ක නෙමෙයි, තමන්ගේ පිරිමියක්, කවුරු හරි පිරිමියෙක් බමුණෙක් කියලා කියන නම් මම ඔබව විවාහ කරගන්න කැමතියි කියලා. අන්නේ කැමති කියන කෙනත් එක්ක තමයි විවාහ වෙන්න ඕනේ. අනික කාන්තාව දැන් ගැහණු ළමෙක් ප්‍රථම වරට මල් වර වුණාට පස්සේ ඒක තමයි කාන්තාවක් සුදුසු විවාහ වෙන්න සුදුසුම කාලේ කියලා දැක්කෝ. දැකලා ඇති මුස්ලිම් ආගමේ අඩු අයසින් විවාහ කරලා දෙනවා. ලංකාවේ නම් ගොඩක් අඩුයි මං හිතන්නේ. ලෝකෙ පිටරට රටවල් වල ගැහණු දරුවෙක් මල්වර වෙච්ච ගමන්ම විවාහ කරගන්නවා. චූටි ළමයි. දැන් අද ලංකාවේ ගත්තොත් සමහරේ ඉස්කෝලේ 9 10 වගේ ඉන්නකොට සමහර බොහෝ විට දරුවෝ මල්වර වෙනවනේ කන ආහාර රටාවත් එක්ක. ඒතර ඒ වගේ අවස්ථාවක උනත් මුස්ලිම් ආගමේ පුළුවන් එයා විවාහ කරගන්න. ඒ වගේ අර
දැඩි නීතිරිකක් තමයි බමුණංග සම්ප්‍රදාය තුල තිබුණේ. ඊට පස්සේ ස්වාමිය මරණොතින් දැන් බ්‍රාහ්ම වෛදික යුගයේ දැන් අපි ලියන්න හදන එකේ ස්වාමිය මරණොතින් එහෙම තමන්ට පුළුවන් වුණා වෙන කෙනෙක් ආයෙ පාරක් බඳින්න. එක්කෝ තමන්ගේ ස්වාමියාගේ වැඩිමහල් සහෝදරයෙක් එක්කුණත් විවාහ වෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. තමන්ට තනිකඩව ඉන්න ඕනි කියලා හිතනොත් තනිකඩව ඉන්නත් පුළුවන්. ඒත් ගැටලුවක් නැහැ. හැබැයි බමුණංග එහෙම බෑ. ස්වාමියා මරුණට පස්සේ ස්වාමියාගේ පුච්චන දරසයට පැනලා මැරෙන්න ඕන. අපි ඒකට කියනවා සති පූජාව පැවැත්වීම කියලා. එහෙම නැත්තම් මොකද්ද කරන්නේ? එහෙම මැරෙන්නේ නැත්තම් ගෙදර ගිහිල්ලා ගෙයි මුල්ලකට වෙලා කීටි වස්ථාවරණ අඳිමින් දරුවෝ පවා දෙන ඉඳුල් ආහාර කාලා බිලා බොහොම දුකසේ තමයි ජීවත් වෙන්න ඕන. මෙන්න මේ වගේ මහා අමුතු ජරා නීති ටිකක් තමයි බමුණු සමාජගත කරන්නේ. ඒතර ඔය කාල දෙකෙන්ම පස්සේ තමයි පුතේ බුදුහාමුදුරු ලෝකෙට පහළ වෙන්නේ චිත්ත පූර්ව 6 වෙනි සියවසේ. බුදුරජාන් වහන්සේ ලෝකෙට පහළ වුණාට පස්සේ වෙන වෙන වෙනස්කම තමයි මේ සියලු කරුණු බැහැර කරලා බුදුහාමුදුරු කාන්තාවට පූර්ණ නිදහසක් ලබා දුන්නා. මොන විදියටද? මවක් වශයෙන්, දියණියක් වශයෙන්, ගෘහණියක් වශයෙන්, උපාසිකාවක් වශයෙන්, අවසානයේ භික්ෂුණියක් වශයෙන් යන තැනටම බුදුදහම තුල කාන්තාවට පාර කපලා දුන්නා. ඉතින් ඔන්නෙ විදියට තමයි යුග තුන වෙනස් වුනේ. මම මේ කතා කරපු ටික තේරුණා නම් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්නකෝ. අපි ලියන්න පටන් ගමු ඊට පස්සේ. තේරුණාද? මං කියාපු ටික තේරුණාද? කවුද කැඳේ නම් පාඩම් අහන්නේ? ඇඳේ නිදිගෙනද පාඩම් කරන්නේ? नोट पोता सटहना मगे क्लास අපි එපා කියලා තියෙන්නේ ක්ලාස් එන දවසක ඔයාලට බලා ගන්න පුළුවන් මේ සටහන් මොනවාගෙද කියලා. ඔයාලට දෙන ටියුට් කියලා කියන්නේ ක්ලාස් එකෙන් ටියුට් දෙනවනේ. අන්නේ දෙන ටියුට් එකක් තමයි මම ඔය ඕපන් කරලා සාමාන්‍ය මේ කියන්නේ මේ තියෙන්නේ ඔක පේනවද මේ ෆොටෝ එකේ පේනවද පුතා පේන්නේ නැද්ද ආ මේක තමයි ඔය තියෙන්නේ හොඳ මෙහෙම තිබ්බා ලස්සනයි ඉතින් කෝ ආව දවසක දෙන්න ක්ලාස් එනට ආව දවසක දෙන්නම් මේක තමයි ඔය මේ වගේ ගොඩක් ඒවා හදලා තියෙනවා ඉතින් පාට 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 මේ දෙන්නම් මේ ක්ලාස් වලට එනට දෙන්නම් ඉතින් තාම ක්ලාස් පටන් ගත්තේ නැහැ ඊට පස්සේ පුතේ ඔයාලා වේ දැන් BC තොරතුරු හොයනවා නම් එහෙම ඉගෙන ගන්න තොරතුරු හොයනවා නම් එහෙම ඔයාලට පුළුවන් මෙන්න මේ page එකට එකතු වෙන්න Facebook ඉන්නේ විතරයි හාමුදුරුවෝ එන්නේ කිව්වයි කියලා හදා ගන්න නැහැ Facebook එහෙම එකෙක්වත් Facebook නැති තරමට හොඳයි Facebook ඉන්නේ මෙන්න මේකට එකතු වෙන්න. මේකේ ගොඩාක් තොරතුරු තියෙනවා මේ A level art ඉරක් බෞද්ධ ශිෂ්ටාචාරයේ සුදම් මහාමුදුර කියලා මේ 8800ක් ඉන්නවා පේනවනේ. 8800ක් ඉන්නවා. මම හිතා නිපුණ ඉන්නව නේද මේකේ? නැත්ද නිපුණ ඉන්නව නේද මට මතකයි හිටියා ඔගේ. මේ මේකේ තොරතුරු තියෙනවා පුතේ ගොඩක්. ඔයාලට request එකක් දාන්න ඔයාලා වැට් කරන්න මම ඒතකොට Facebook හදාගන්න නම් එපා ඒක මහා කරුමයක්. ඉන්න අය මේකට එකතු වෙන්න. මේකේ තියෙනවා ගොඩාක් ඔයාලට ඉගෙන ගන්න තොරතුරු. මේ මුල්ටිගේ නැතුවට යට ගොඩක් තියෙනවා ඉගෙන ගන්න. පාඩම් සටහන් අරවා මේවා. මේකේ ගොඩාක් ඇති. ඉතින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒවා බලන්න පරිශීලනය කරන්න පුළුවන් 21 යට එහෙම. උමනා කරන ඒවා ගොඩක් තියෙනවා. මේ මහින්දාගමනය ගැන සම්පූර්ණ සටහනක් මෙතන තියෙනවා මේ. 13 වසරේ පාඩමක්.
එදදාස් තුන්සියක් එකට ීච් කල තියන පේෙනද යි ගෙනගන්න පුළුවන් යාලට මේක ඇති ලස්ස ගනම් බලාපියෝ මේ තින වාල පාඩන් කරන තැන් සමහරයකි පාඩන් කරන මේ සේම වලාගන්න නි කන්දාලතියෙන් මේක කාලද නිපුුණිගිට මේක නමයි පාඩන් කරන තැන් මං ජාසාාවට එකතු කල දීන ඒක බලන්න එපා එක ජෝක එක මේ තියෙන වාලට යවන සට හන්ටික හැඩ්‍රස් කරලා මේ තියෙන්නේ ඔයාලට පන්ති කරන තැන මම දුගන්නන්නේ මේ වගේ තැනක ඉතින් මේ වගේ තැනකින් වැඩේ කරන්න දියන්න මේ තියෙන්නේ ඔයහා දකුණු අත පැත්තෙම මවුස් ගන්න තියෙන්නේ SLT රවුටර් එක ඒක තමයි වීසි කරලා දැම්මේ ඒක වීසි කරලා පාර ගාව කඩේට ගිහිල්ලා ඩයලොග් සිම් එකක් අරන් ආවා මට අහන්න එකද එපා වෙනවනේ නේ කොච්චර හොඳට කරන්න හැදුවා මේ අම්මා දාම ලව් කරන්න හදනවා මේක එහෙම පාඩම් කරන්න බෑ නෑ එක එකට ඕන විදිහට සල්ලි ගෙවලා ඉතින් ඒ වගේ තොරතුරු තියෙන පුතේ මේක ඉගෙන ගන්න මේක පාඩම් ගොඩක් තියෙනවා මේ මුල්ටි කේ ඉතින් බයිලා දාලා තියෙන ටිකක් කට්ටියත් එක්ක පරණ යටට යන්න යන්න ගොඩක් තොරතුරු දිනවා මේ තියෙන අපි උගන්වමු තැන මේ වගේ එක තමයි ඉතින් ඔයාලට වැඩ ටික වෙන්නේ කොහොම අහන් හිටියද මේ ලස්සන දාලා උගන්වන්න විදියක් නෑ පුතේ කනෙක්ෂන් මදි නැත්නම් ඊට වඩා කලර් කරලා ඔයාලට මේ වගේම සෙටප් එකක් පේන්න උගන්වන්න තැහැකි කොහෙද උගන්වන්නේ තියෙන්නේ සිග්නල් නැහැ මේ තියෙන ළමේ පාඩම් කරන දා මේ තියෙන එක ළමේ බලන්නේ කොච්චර පෑන් ඉවර කරලා තියෙනවද කියලා මේ තේවා ආසාවෙන් එකතු කරපුවා ඉන්නවා ඔයාලට පුළුවන් මේ විදියට ඒ ටික එකතු වෙන්න ඊට පස්සේ කලබලේටම විවාහකට සූදානම් වෙන්න අයට පුළුවන් මොකද්ද කරන්න පුළුවන් ඉන්නේ යාලා මෙන්න මේ channel එකට ගිහිල්ලා වීඩියෝ ටික බලාගෙන යන්න පැහැදිලිද මෙන්න මේකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේක ඉන්නේ කවුද බලන්න මෙසේජ් එකක් දාන්න බලන්න මේකෙන් පාඩම් එකක් හරි බලලා තියෙනවා මෙසේජ් එකක් දාන්න බලන්න නැද්ද කවුරු දැකලා තියෙනවද මේ වගේ මේකෙ තියෙන පුතේ ගොඩාක් වීඩියෝ දාලා ඔයාලට පුළුවන් මේකෙන් පාඩම් බලන්න දැන් මම උගන්වන ඒවා දැන් හිතන්නකෝ බැරිලාත් ඔයාලා තේරෙන්නේ නැයි කියලා ගිහලා පොඩක් බලනවා මේකට කලින් මේක උගන්වලා තියෙනවද රෙකෝ ආ ගොඩක් කට්ටිය බලලා ඒකනේ බලන්න ඉතින් මේකේ ගොඩක් ඔයාලට ඉගෙන ගන්න මේකේ මාර විදියට තියෙනවා අන්තිරානේ මේකෙන් දැකලා තමයි ඇවිල්ලා තියෙන්නේ ඉතින් මේ අතිවිශාල ප්‍රමාණයක් ඔයාලට ඉගෙන ගන්න වීඩියෝස් තියෙනවා මේක තුල ඔය කොච්චරක් තියෙනවද කියලා පේනවනේ සම්මන්ත්‍රණ ගෑන තියෙනවා ඉස්රායිල් උසස් පෙළ විභාගේ කල් ඉල්ලලා තියෙනවා එනේ ප්‍රාග් මහින්ද යුගය ගැන තියෙනවා රිවිෂන් පන්තිය ගැන තියෙනවා මේ වර්ණ ධර්ම දැන් ඔන්න මුලින්ම හිටින්නේ නැති කෙනෙකුට ආශ්‍රම ධර්ම වර්ණ ධර්ම සූත්‍ර මොනවද කියලා තේරෙන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න පුළුවන් මේකේ තියෙන ඔය වගේම ටියුට් එක උගන්වන විදිය පේනවද එතන තියෙන උගන්වන හැටිවල කාට හරි තේරෙන්නේ නැත්නම් සමුහාණ්ඩු පාලන ක්‍රමයේ මොකද්ද පළවෙනි සංගම මේ තියෙනවා මේ ඉතින් මේ නිසා මේකත් ඔයාලා පාවිච්චි කරන්න අර මේ ඉගෙන ගන්න ඉතින් ගොඩක් අය මේක ඉගෙනගෙන තොරතුරු හොයන මම එදත් මම හිතන්නේ පෙන්නන්න නැති විශාල පිරිසක් ඉතින් පේනවනේ 575582ක් මේ විදිහ මේක පරිශීලනය කරනවා ඉතින් ඔයාලට ඉගෙන ගන්න ගොඩක් දේවල් මේ හරහා ලබා ගන්න පුළුවන් පුතේ ගොඩක් අය YouTube එකෙන් දැකලා තමයි වෙලා තියෙන්නේ මම ගොඩාක් ඇත්තටම ඊට වඩා ගොඩාක් හොඳට මේ පන්ති කරනවා මට අර සිග්නල් නඩු වෙච්චම ඔයාලට අර ලස්සනට දෙන්න පුළුවන් අවස්ථාව නැති වෙලා යනවා ඒක ඉතින් ලොකු අපරාධයක් එහෙම නැත්නම් ඔයාලට ගොඩක් තොරතුරු මේක හරහා ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා හරි අපි එහෙනම් කත් ලියාගෙන යන්න ලියා ගන්න ප්‍රාග් වෛදික යුගය කියලා ලියවන ඊට පස්සේ යටින් ලියා ගන්න භාරතයේ නැත්නම් භාරතීයන් මුල්ම ජනාවාස තනග මුල්ම ජනාවාස තනග අවදිය හඳුන්වන්නේ
අවදිය හඳුන්වන්නේ ප්‍රාග් වෛදික යුගය ලෙසයි අවදිය හඳුන්වන්නේ ප්‍රාග් වෛදික යුගය ලෙසයි එම යුගයේදී එම යුගයේදී කාන්තාවට පූර්ණ වූ නිදහසක් පූර්ණ වූ නිදහසක් අත්ව තිබුණි පූර්ණ වූ නිදහසක් අත්ව තිබුණි එයට උදාහරණ එයට උදාහරණ පහත පරිදි දැක්විය හැකිය එයට උදාහරණ පහත පරිදි දැක්විය හැකිය අපු උදාහරණ ටිකක් ලියාගෙන යන පාඩ පෑන් ගන්න ලස්සන ලියන්න. ඒතර ලියන්න තු ලස්සන ලස්සන ලියන පාඩ පාඩ පෑන් ගන්න. ඔයාලා කැමති විදිහට ලියන්න. පළවෙනි තරු ලකුණ හරි එක එක ඉලක්කම හරි රෝම ඉලක්කම එක හරි ඕන එකක් දාගන්න. ප්‍රාග් වෛදික යුගයේ පැවතියේ ප්‍රාග් වෛදික යුගයේ පැවතියේ වෛදික කෙල්ලිය අධිපති කොම්බු දෙකයි වයන්න. ප්‍රාග් වෛදික යුගයේ පැවතියේ ප්‍රාග් වෛදික යුගයේ පැවතියේ මාතෘ මූලික සමාජයකි. මාතෘ මූලික සමාජයකි. එය හඳුන්වන ලද්දේ එය හඳුන්වන ලද්දේ එය හඳුන්වන ලද්දේ ජගන් මාතා වන්දනය ජගන් මාතා වන්දනය එලෛරක් මව් දෙවගණ පිදීම මව් දෙවගණ පිදීම ඇලයිරක් මාතෘ දෙවගණ පිදීම මාතෘ දෙවගණ පිදීම ආදී නම් වලිනි මාතෘ දෙවගණ පිදීම ආදී නම් වලිනි හරිද එතන ගල් යාතරුති සටහන 10 ගෲප් එකට ලියාගත්තකනි එතන ගල් ලියාගත්තද ගී ගැයි ඊළඟ එක ගී ගැයීමට ඊළඟ තොර ලකුණ ගී ගැයීමට නැටීමට නැටීමට ගී ගැයීමට නැටීමට උත්සව අවස්ථාවක උවද උත්සව අවස්ථාවක උවද තම හැකියාවන් දැක්වීමට අවසර තිබුණි උත්සව අවස්ථාවක උවද තම හැකියාවන්
දැක්වීමට අවස්ථාව අවසර තිබුණි. තම හැකියාවන් දැක්වීමට අවසර තිබුණි. ඒකටමයි එලෙස ප්‍රසිද්ධ කාන්තාවන් වශයෙන් එලෙස ප්‍රසිද්ධ කාන්තාවන් වශයෙන් පාඩපෑනකින් ලියා ගන්න විශ්වචාරා විශ්වචාරා විශ්ව කියලා කියන්නේ දන්නවන්නේ වියන්න ගයන්න වගේ ශයන්නක් ලියන්නේ විශ් ඊට පස්සේ වයන්න විශ්වචාරා විශ්වචාරා කමාවක් අපාලා අයන්න පායන්න ලායන්න අපාලා විශ්වචාරා කමාවක් අපාලා ඊළඟේ ഘോഷා ഘോ කොම්බුවයි මම ඉංග්‍රීසියෙන් කියනවා වල සයන් වගේ ගහන්නක් කියන්නේ දන්නවනේ උඹ බයන්න වගේ සයනු ගයන්න කියලාද කියන්නේ ඒකද ഘോഷා එළපිල්ලයි හල් කිරීම ශායන්න පයන්න ශායන්න ආගිරිටියෝත්තේ වහබොන්න මෙන්න කමන්නයි සිංහල පන්තියක් නෙමෙයි ഘോഷා විශ්වාචාරා අපාලා ഘോഷා යන කාන්තාවන් දැක්විය හැකිය යන කාන්තාවන් දැක්විය හැකිය अंतिम एक तब लगुण हरी लग कमारे किलिटी वस्त्र हैंदीम हो किलिटी वस्त्र हैंदीम हो दुख से हिंदीम हो दुख से हिंदीम हो किलिटी वस्त्र हैंदीम हो दुख से हिंदीम हो तम स्वामिया मल पशु नकल अतर तम स्वामिया मल पशु नकल अतर तम स्वामिया मल पशु नकल अतर तमा कमति ओनेम अयकु समग विवाह विय है कि तमा कमति ओनेम अयकु समग विवाह विय है कि अवश्य नाम अवश्य नाम अवश्य नाम तम स्वामियागेम सहोदरेकु समग अवश्य नाम तम स्वामियागेम सहोदरेकु समग विवाह उद एय वरदाक नोवे विवाह उद एय वरदाक नोवे अवश्य नाम स्वामी उन्नट पास तमांगे तमाम बेदल हिटी सहोद विवाह वरदाक नोवे ठीक है मे कारण पेन पुते हेन निधासना प्राक वैदिक के कांता अभी अवसान क्रम यत समस्त करुणु देश बेलीमेन पेनियान्नी यत समस्त करुणु देश बेलीमेन पेनियान्नी प्राक वैदिकुगे कांताव प्राक वैदिक के कांताव
සිරකාරියක් නොවී නිදහසේ සිටි බවයි. ප්‍රාග් වෛදිකයුගේ කාන්තාව සිරකාරියක් නොවී නිදහසේ සිටි බවයි. පැහැදිලිද? හරි මෙතෙක් උගන්නපු ටික පැහැදිලිද කියලා කියන්නකෝ. මේ කියාපු ටික තේරුණාද ඔයාලට කියලා කියන්න. තා පොඩ්ඩකින් මම අවසන් කරනවා. මේ උගන්නපු ටික පැහැදිලිද මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න. සහ මැසේජ් දාන්න. අහන්නත් ඕන අවස්ථාව දෙන්නද? අහුවත් කමක් නැහැ. ඕනනම් අහන්න පුළුවන්. මයික් එක ඔන් කරලා අහුවත් කමක් නැහැ. මොනවාරි අහන්න දෙයක් තියෙනවා අහන්න පුතේ මයික් ඔන් කළාට කමක් නැහැ. අවසර සනස ඔව් අහන්න සනාති මේ ටික නම් බොහොම පැහැදිලි මේ ඔබ වහන්සේම ටියුට් එහෙම ගහන්නේ නැද්ද එහෙම ළමයින්ට ඒකට අදාළ ටියුට් එක ළමයින්ට ලබා දෙනවා මේ පන්තියේ හැමෝටම ටියුට් එක ගන්න පුළුවන් එයාලා මම මේ මාසෙට ක්ලාස් එකට ආවා ඒකට අදාළ ටියුට් එක දෙන්න කියලා ඉල්ලීමක් කළාට පස්සේ මම දෙනවා ඊට පස්සේ ගෲප් එකේ ඉන්නවනේ අපේ මුදල් ගෙවීම් කරපු අයටත් ඒ සටහන් ඒ විදිහටම ලැබෙනවා ඒ අයගේ නම්බරයක්වත් අපිට තියෙනවා පොඩ්ඩක් කතා කරලා මුල ඉඳන් ටිකක් මුල් ටික අල්ලගන්න මට WhatsApp වල message එකක් දාන්න එතකොට මම මුල් ටික ලබා දෙන්නම් ඉස්තරික්මන්ටම WhatsApp වල හරි එහෙනම් සර්ණසර් එහෙනම් සර්ණසර් අනේ සර්ණසර් අපේ මෑණියෝ මං හිතන්නේ ප්‍රශ්න හැවෙන්නේ මෙහෙනි මහසෙනේ හරි තව ඕනනම් අහන්න පුතේ මොනවාරි අහන්න තියෙනවා ගැටලුවක් නෑ මම එකේ කෝන් කරලා අහන්න ඔයාලා මොන දෙයක් අහන්න මොන පේන්නේ නැහැ ඔව් පේරාදෙනි විශ්වවිද්‍යාල නිතිඥ පීඩයක් තියෙනවා 1.0 ඉසෙඩ් එක ඕනේ 1.7කට වඩා 1.7කට වඩා ඉසෙඩ් එක ඕන ඕ ලෙවල් ගණන් වලට සී හෝ ඊට වැඩි තියෙනවනේ ඉංග්‍රීසි පාස් වෙලා තියෙනවා ඉංග්‍රීසි වලත් 100 එකක් තියෙනවා වෙයි ඉංග්‍රීසි සම්මානයක් ඉල්ලනවා මං හිතන්නේ ඉංග්‍රීසි ගණන් සී තියෙනවා මට මතක විදිහට මුකුත් අහන දෙයක් නැහැ පැහැදිලි කිව්වනේ හරි මේ උගන්වන ටික හොඳට බලා ගන්න මොකද මේක ඔයාලට තනියෙන් වැඩක් තියෙනවා ගෙදර වැඩක් කරන්න හරිද පුතේ මාතෘකාව ලියා ගන්න බ්‍රාහ්මණ යුගයේ කාන්තාව කියලා බ්‍රාහ්මණ යුගයේ කාන්තාව. ඔව් මම බිනු විහාර මම දිගටම ඔන්ලයින් තමයි කරන්නේ. මගේ පන්ති නුගේ කොට පැවැත්වෙනවා. ඒකට එන්න පුළුවන් ළඟයට. පිළියන්දල පැවැත්වෙනවා. ඒකට එන්න පුළුවන් ළඟයට. ඊට පස්සේ ගම්පහ නැණික් එකේ පැවැත්වෙනවා. ඒකට එන්න පුළුවන් ළඟයට. තව කොහෙද තියෙනවද? බතරමුල්ලේ තිනෙත් එක තියෙනවා. ඒකට එන්න පුළුවන් ළඟයට. ඊට අමතරව එන්න බැරි ඕනම කෙනෙකුට ඔන්ලයින් එකට එන්න පුළුවන්. ඔන්ලයින් එක මේ විදිහට වෙනවා. ඔයාලා වෙන පන්ති දාගන්න එපා මේ වෙලාවට. ළමයි අඩුවේ ඉතින් ක්ලාස් පටන් ගත්තව නම් මොකද යාලා. ඔයාලා හැමෝම බලාගෙන ඉන්නේ එළියට බහලා කොහේ හරි පොඩි රස්තියාද බාරක් එහෙම ගහලා ඉන්නනේ. ආව් එල්දෙනියේ තියෙනවනේ අමතකුණා. එල්දෙනිය කියලා කියන කඩවතනේ. හයිවේ එකෙන් එළියට දාන්න. එල්දෙනියෙත් එකක් තියෙනවා. බුදු සන්තෝ පොළොන්නරුවේ ක්ලාස් කරනවා හෙලිකොප්ටරයක් දෙනවා. එන්න. දෙමෙත් මේ පොළොන්නරුවේද හෙලිකොප්ටරයක් දෙනවද මං එනවා වාහනයක එන්න බෑනේ හෙට පාන්දර අද එන්න මොන මේ කුතේ මේ මෙතනින් යට මං කතා කරන්න දැන් මේ ඉරෙන් යට ලියා ගන්නකෝ බ්‍රාහ්මණ යුගයේ කාන්තාව කියලා මේක හොඳට බලා ගන්න මේක ඔයාලා තනියෙන් වැඩක් කරන්න දින එකයි බ්‍රාහ්මණ යුගයේ කාන්තාව කුතේ බ්‍රාහ්මණ යුගයේ කාන්තාව කියලා කියන්නේ නේද අර අපි ලියපු චූටි සටහනේ මතක ඇති නිදහසක් නැහැ කියන දඬ මේක එන්නේ නිදහසක් නැහැ කියන දඬ ටික තමයි මේ කතා කරන්නේ හරි මෙහි නිදහසක් තිබුණ කියන එකට අදාළව අපි කතා කළේ දැන් අපි මෙහි කතා කරන්නේ නිදහසක් නැහැ කියන එක ඔව් පුරේ ආට් නෝමල් ආට් කරන්න ගණන් වලට S එකක් ඇති කැම්පස් එකට යන්න ඕලෙවල් වලට ගණන් පාස් නැති අයටත් ඒ ලෙවල් ඉගෙන ගන්න පුළුවන් එක්සෑම් එක ලියලා කැම්පස් යද්දි ගණන් හදාගත්තා නම් ඇති එකෙනෙක් උදාහරණයක් විදිහට
ඔයාලා මේ අවුරුද්දේ ඕලෙව ප්‍රතිඵලයේදී ගණන් ෆේල් කියලා හිතන්නකෝ. ඔයාලට පුළුවන් 2023 කලින් මම ගණන් පාස් කරලා පෙන්නනවා කියලා ඉගෙන ගන්න. ඉස්කෝලෙන් දෙන්නේ නැත්තම් ප්‍රයිවට් දාන්න පුළුවන්. මෙතන බලන්න බ්‍රාහ්මණ යුගයේ කාන්තාව ගැන කතා කරන්නත් දැන් ලියන්න එපා මොකොත් මාතෘකාව විතරක් ලියාගන්න බ්‍රාහ්මණ යුගයේ කාන්තාව කියලා. මෙන්න මෙතන තමයි ඊ වෙන්නේ. බ්‍රාහ්මණ යුගයේ කාන්තාව කියලා ලියාගන්න. මම කතා කරන්නේ මේ ටික. ස්ත්‍රිය චපල අනුවන අපිරිසුදු දුර්වල විශ්වාස කළ නොහැකි තැනැත්තියක් ලෙස පෙන්වා දීමට බමුණෝ උත්සාහ කළා. මම අර මුලින් මතක් කළා වගේමයි එයාලගේ අර ඉගැන්වීම් තිබෙච්ච වේද ග්‍රන්ථවල උගන්වලා තිබුණා මේ ස්ත්‍රිය කියන්නේ අනුවන චපල දුර්වල තැනැත්තියක් කියලා. ඒතකොට එයා ඉන්න ඕන සම්පූර්ණයෙන්ම පිරිමියෙක් යටතේ කියලා කියනවා. මේක තමයි මම මුලින් කතා කළේ. ඒතකොට මේ හරියට එන්නකෝ. කාන්තාවගේ පළමු මල්වර බීම ඇගේ විවාහයට සූසු බව ප්‍රකාශ කරන්නන් වනෙහින් ඒ කාලයේදීම හැගීක්මනින් විවාහය සිදු කළ යුතු බව වමුණන් කිය. කාන්තාවක් මල්වර භාවයට පත් වෙන්නේ විවාහ වෙන සුදුසුයි කියන එක පෙන්눔 කරන්න. ඒ නිසා මල්වර උසනින් කාන්තාවක් විවාහ කර දීම බමුණෙකුට සරණ පාවා දීම කළ යුතුයි කියලා බමුණු ගන්නලා තිබ්බා. ඇයි ඍතු පාත්නාව වරක් පාසාම මංගල්‍ය ප්‍රමාදීම දීමාපියන් හට පාපයක් පිරෙන්නව කටයුත්ත කියලා. කාන්තාව මල්වර වී ඍතු වෙනකොට ඒක ප්‍රමාද කර කර තියෙනවා. ඒ කියන්නේ කාන්තාව මල්ලර වුණාට පස්සේ අවුරුදු ගානක් විවාහ නොකරගෙන තියාගන්න එක දෙමව්පියන්ට පව් සිද්ධ වෙනවා කියලා කිව්වා. තමාට ලැබෙන කුමන ගතිගුණ සහිත ස්වාමීකු වුවද පිළිගැනීමට මරණය දක්වාම ඔහු සමග සිටීමටත් ඔහුට දෙවියෙකු ලෙස සැලකීමටත් කීකරු වීමටත් කැපේ යුතුයි. स्वर्गेट यामट हेतु उगा मनुस्मृति मनु मनुस्मृति मनुस्मृति वेदे क्रांत मित्र मेन मेक वेडाने मेक वालट वेडाने मेटिक वेदगा අර්ථශාස්ත්‍රයට අනුව අර්ථශාස්ත්‍රය කියලා කියන්නේ කවුට ඉල්ලගේ පොතක්. ඒක වැඩක් නෑ නමුතක තියාගන්න. අර්ථශාස්ත්‍රයට අනුව රිදී පණන් 2000ක මුදලක් ඇය සාන්තකයේ තබා ගත හැකි අතර ඒ කාලෙදි මිච්ච මුදල් එක කියන්නේ බුදුහාමුදුරුවෝ හිටියේ ක්‍රිස්තු පුර 6 වෙනි සියවසේ තිබිච්ච මුදල් එකක පණන් කියලා කියන්නේ. ওই පණන් කියන වචනේ භාවිතා කරනවානේ මුදල් එකක හඳුන්වන්න. සත්වය, අඩ මස්ස, මස්ස, කහවණු එහෙමනේ කියන්නේ. ඒ වගේ තමයි කාන්තාවක් යතේ තියාගන්න පුළුවන් පණන් 2000ක මුදලක් විතරයි. ඒ කියන්නේ කෙල්ලෙක්ගේ යතේ ඔයාලට ඕනනම් තියාගන්න පුළුවන් රුපියල් 5000ක් විතරයි වගේ අදහසක්. හරිද? බලාගන්න ඔතන ටිකක් ඉතින් එහාට ලස්සනයි. මේක වෙන කතාවක් වගේ මතක තියාගන්න. ඊට වැඩි මුදලක් වේනම් එය තම ස්වාමියා ළඟට තිබිය යුතුයි. ඊට වඩා සල්ලි හැම මොනවාරි තියෙනවා නම් ඒක තමන්ගේ ස්වාමියාට දීලා තියෙන්න ඕන. අපේ ගෙදර අම්මා තමයි සල්ලි ඔක්කොම ටික හංගගෙන තියාගන්නේ. තාත්තට දෙන්නේ. තාත්තට ඕනෙච්චන් ඉල්ල ගන්න. स्त्री संबंध दिन ब्राह्मण आकल मनुस्मृति नवन अद्यन पहात दी पिल्ली विस्तर मिथन की पास खाता अड़मतर मे मुद्दा परहर अवसर दीदीपन दिदे सुल मुद्दा स्वामी का स्त्री रूपे नगरी स्त्री तो रूपे सलकिली मत बमुन के स्त्री रूपे वयस सलकिली मत का वयस मंदा कांता तम रूपे वयस पिरीमी वा हो पिरीमी को वीम पमना प्रमाण मेघारी जोड़ी कांता විවාහ වෙන්නේ හැම ගියාට පස්සේ රූපය ගැන හොයන්න නෑලු වයස ගැන බලන්නේ නෑලු පිරිමියෙක් වුණාට නම් ඒ ඇති කියලා කියන්නේ අර ඔයාලා දැකලා ත්‍රිවිල් වල එහෙම ගහලා තියෙනවා සල්ලි තියෙනවා නම් කෙල්ල වඳුරන්ටත් ලව් කරයි කියලා ගහලා තියෙනවා අන්න ඒ වගේ සිද්ධියක් තමයි මෙතන මේ කියන්නේ රූපියාට වෙන අරූපියාට දෝ වුණත් කාන්තාව කියන කෙනා ඌ ලස්සන වුණා කැත වුණත් එයාට කැමති වෙනවලු හිතෙම කෙතේ ආරක්ෂා කළා पुरुषयान के काम का चपल बभा
නිසරග දයාව විරහිත බව නිසා සිය ස්වාමි පුරුෂයාට ලැබිනවන්නේ මොකද්ද කියන්නේ පිරිමි කොච්චර කාන්තාවට සැලකුවත් උංගාව තියෙන චපල බව නිසා සහ කිසිම දයාවක් නැති නිසා වෙන පුරුෂයෙක් කතා කරපුවම ඌත් එක්ක හිතවත් වෙනවලු එහම අර තමන්ගේ ස්වාමියත් එක්ක එහෙම කාන්තාව ලේසියෙන් හිතවත් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ මම කියන්නේ මම නෙමෙයි හොඳේ ඔල මං ගැන වැරදි දෙයක් හිතන්න එපා මේ මනුස්මෘතිය කියන්නේ මෙන්න මේක කියන්නේ පුරුෂයා මල ස්ත්‍රියට නැවත විවාහ වීමට නොහැ අන්න මෙන්න මෙතන දැන් මතක් වෙන්න ඕනේ ආරල මොකද්ද ප්‍රාග් වෛදික යුගයේ පුතේ මොකද්ද තිබුණේ අන්න මේ බ්‍රාහ්මණ යුගයේදීනේ අපි ප්‍රාග් වෛදික යුගයේදී මොකද්ද කිව්වේ පුරුෂයා මල හොම් මොකක් කරන්න පුළුවන් කියලා කිව්වද ඉක්මන මැසේජ් එකක් ආන පුරුෂයා මල හොත් ප්‍රාග් වෛදික යුගයේ මොකද්ද කරන්න පුළුවන් මතක් වෙන මේ පාඩම හරි ලස්සනයි පිරිමි කෙනා මැරුණොත් ප්‍රාග් වෛදික යුගයේ මොකද්ද යාට කරන්න පුළුවන් ආ විවාහ වෙන්න පුළුවන් කායිකද තමන් කැමති ඕන කෙනෙක් එක්ක එහෙම නැත්නම් තමන්ගේ සහෝදරයත් එක්ක උනත් විවාහ වෙන්න පුළුවන් තමන් කැමති ඕන කෙනෙක් නැත්නම් තමන්ගේ වැඩිමහල් සහෝදරයා බාල සහෝදරයරි කවුරු හරි අයියලා මල්ලිද ඉන්නවා එයත් එක්ක උනත් විවාහ වෙන්න පුළුවන් හැබැයි මෙන් බලන්න මෙතන පුරුෂයා මල ස්ත්‍රියට නැවත විවාහ වීමට නොහැකිය හැබැයි බමුණු ආවට පස්සේ කුවා ස්වාමියා මරුණට පස්සේ කාන්තාවට ආයි විවාහ වෙන්න බෑ කියලා වැන්දබු අසුබ නිමිත්තකි වැන්දබු කියලා කියන්නේ පුතේ ස්වාමියා මරුණු එහෙම නැත්නම් ස්වාමියා නැතුව බිරිඳට කියන නම. එතකොට බිරිඳ නැතුව ස්වාමියාට කියන නම මොකද්ද? වැන්ද බෝනද? ස්වාමියා නැතුව බිරිඳ නෑ. මොකද? ඔ ස්වාමියා නැතුව බිරිඳට වැන්ද බෝ කියනවා නම් බිරිඳ නැතිලා ඒ කියන්නේ අම්මා නැතිලා තාත්තු තුන එයාට කියන්නේ මොකද්ද? වැන්ද බෝන. ඒ කියන්නේ වැන්ද බෝ කියලම තමයි. एक कॉमन वर्ड देगा खरीद एक कॉमन वचन है स्वामी या मेरे नाटक पास से तानी में ना गहनों के ना आटा मट गया नहीं पहन दबो के ला ताता ने तूना नाटक पास से तानी में ना सॉरी आमा ने तूना नाटक पास से तानी में ना स्वामी या न तं बिरिंद ने तू ला किधर तानी में ना स्वामी या टिकिया नहीं पहन दबो के ला එතකොට මේ වැන්ද බෝ කියන එක ස්වාමියා මරණ කාන්තාව අසුබ නිමිත්තක් කියලා බමුණු කිව්වා. පුරුෂයා මල විටය ඔහුගේ චිතකයට පැන දිවි තොර කරගත යුතුයයි දැක්වෙන සිරිතද්ද තිබූ බව සඳහන් වේ. ස්වාමී මරණට පස්සේ ගෑනු කෙනත් චිතකයට පැනලා දිවි තොර ගන්න නැති කර ගන්න සිද්ධියකු සඳහන් වෙනවා. කෙසේ වෙතත් ජීවත් වූ දැයට ගෙවීමට සිදු වූයේ ඉතා කටුක ජීවිතයකි. බිම නිදීමත් ලුණු නැති ආහාර කෑමත් ආභරණ පැළඳීමෙන්ද වර්ණ රෙදි ඇඳීමෙන්ද සුවඳ විලඳුන් ගැල්වීමෙන්ද තොරව ජීවිතයක් ගත කළ යුතුය මේ මරණය දක්වාම පවත්වා ගත යුතු සිරිතක් වශයෙන් දක්වා ඇත. ඒතොර මේක පුතේ උපතේ නම් මරණ කම්ම පවතින සිරිතක් විදියට දක්වලා තිබුණා. ඔන්නෙ විදියට තමයි බ්‍රාහ්මණ යුගයේදී කාන්තාවට සලකලා තිබුණේ. මේ ටියුට් එක මෙන්න මෙතෙන්ට වෙනකන් ඔයාලා ලියා ගන්න ඕන. හරිද? මෙන්න මෙතෙන්ට වෙනකන් ඔයාලා ලියා ගන්න ඕන ලස්සනට. මම මේක හැමෝටම දානවා ලැබුණ නැත්නම් ඉක්මනට ඉල්ල ගන්න ඕන ටියුට් එක ලැබුණ නැහැ කියලා මේක බලාගෙන ලියා ගන්න ඕන ආරම්භයක් මෙහෙම ලියන්නකො මම මේ කියන එක ලියා ගන්න මම මේ කියන එක ලියාගෙන පුතේ ඊට යටින් අර හයිලයිට් කරන ටික ලියා ගන්න බ්‍රාහ්මණ යුගයේදී කාන්තාවගේ තත්වය බ්‍රාහ්මණ යුගයේදී කාන්තාවගේ තත්වය ඊටාම පහත් වූ අතර ඊටාම පහත් වූ අතර ජීවත් විය යුත්තේද ඊටාම කටුක ආකාරයෙනි එම කටුක වූ ජීවිතයේ පිළිබඳ
තොරතුරු එම කටුකෝ ජීවිතය පිළිබඳ තොරතුරු මනුස්මෘතියේ දැක්වෙන්නේ මෙසේය මනුස්මෘතියේ දැක්වෙන්නේ මෙසේය මනුස්මෘතියේ දැක්වෙන්නේ මෙසේය පුතේ එතන ඉඳන් මෙන්න මේ ටික ලියාගෙන යන්න හරිද මෙන්න මේ දේ ඉඳන් ලියාගෙන යන්න මම සෝරි මේ ඉරක් ගහලා තියෙන මෙන්න මේ ඉරේ ඉඳන් යටට ලියාගෙන යන්න තමයි තියෙන්නේ හරි මේ සටහන ළඟ නැතිව මැසේජ් එකක් දාන ඉක්මනට මේ සටහන දැන් මම මේ පෙන්නපු ටික නැතිව මැසේජ් එකක් දාන ය ගෲප් එකේ ඉන්නේ නැහැ මම දැම්මා මේක නැතිව මැසේජ් එකක් දාන ඉක්මනට නිපුණි නැද්ද දැනන්නේ නැහැ ගැලැක්සි ආගෙන නිපුණි ඉදික නැහැ 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 මට නැහැ හරි නැති අය මට WhatsApp වල මැසේජ් එකක් දාන්න ක්ලාස් එක ගන්නාට පස්සේ මම එවන්නම් හරිද නැති අය මට WhatsApp වල මැසේජ් එකක් දාන්න මම එවන්නම් WhatsApp group එකට ඇඩ් වෙන්න පුතේ අපේ ආයතනයක් හරහා ඇඩ් කරන්නේ පන්ති ගාස්තු මාසෙට 1000ක් අය කරනවා ගාස්තු ගෙවුවට පස්සේ ඔයාලට වෙනම group එකකට ඇඩ් කිරීම සිද්ධ කරයි හරිද